අපේ හාමුදුරු ආවාසයට වඩින්න තාම සනීපයක් නැහැනේ. බොරුවට අසනීප බව පෙන්නලා මාව මගහරින්න එපා හාමුදුරුවනේ. මං අද ආවේ මේක දෙකින් එකක් බේරගෙන යන්න. රාහුල, සමහරක් ප්‍රශ්න තියෙනවා ධර්මයෙන්ම විසඳන්න බෑ. බුදුහාමුදුරුවෝ මුලින්ම උපාලි ආජීවකයාට වන දේශනා කරන්න ගියෙත් නෑනේ. තනියම කුටුකුටු ගන්න නැතුව මං අහන දෙයට උත්තර දෙන්නකෝ. බොහොම අපූරුයි ඔබ වහන්සේලා දෙන්න කරන වැඩ. වහගන්නයි කිව්වේ කට. කට වහන්න? ඒව නම් හරියන්නේ නෑ හාමුදුරුනේ. හංගන්න නැතුව මේවට උත්තර දෙන්න වෙයි. රාහුල, භික්ෂුවක් උම්මත්තකෙක් වගේ ඇසිරෙන්නේ නෑ. රාහුල කලබල වෙන්න එපා, මම මේ ඇත්තට උත්තර දෙන්න. ඔව් ඔව්, ප්‍රශ්න ඇති කරලා ඒවට උත්තර හොයනක වෙන්න ඇති පන්සලේ තියෙන අලුත්ම රාජකාරී. කාටද ඔය ඇත්ත ඇනුම්පද කියන්නේ? අපටද පන්සලටද? පන්සලයි හාමුදුරුවෝ කියලා දෙකක් නෑනේ හාමුදුරුවනේ. හාමුදුරුවෝ කරාම පන්සලම තමයි. දැන් අපේ වැරදි හදන්න දාවේ? හදන්න නෙමෙයි ආවේ, තේරෙන්න කියලා දෙන්න. බෙරිහන් දෙනකොට කියන දෙයක් තේරෙන්නේ නෑනේ. හඬ පාලනය කරගත්තොත් හොඳයි. හාමුදුරුවෝ බොහෝම කැමති ඇති මලිව ලොකු කරගෙන පිටගම්කාරයින්ට ගමේ නටන්න ඉඩ දෙන්න. ඒව නම් හරියන්නේ නෑ හාමුදුරුවනේ. අපි මේ ගමේ උ උපාසකම්මේ මම දැන් කීප සැරයක් උණින් කිව්වා. මේක පන්සල උස්හඬින් බෙරිහන් දෙන තැනක් නෙවෙයි. දැන් ඉතින් හඬෙන් වැඩක් නෑනේ හාමුදුරුවනේ. අපිට දැන් කොයිකත් එකයි. මගේ සද්ද අඩු කරන්න නම් කාටවත්ම බැරි වෙයි දැන්. සංවරශීලීව පන්සලේ හැසිරෙන්න බැරි නම් එළියට බහින්නයි කිව්වේ. ඔව්, අපි පන්සලෙන් එළියට දැම්මහම පිටගම් කාරෙන්ට පුළුවන් මේ පන්සලේ පදිංචි වෙන්න. මේ පන්සලේ අයිතියක් අපිටත් තියෙනවා හාමුදුරුවනේ. බහිනවා පන්සලෙන් එළියට. අයිතිකාරය කවුරු වුණත් පන්සලේ බාරකාරය මම. බහිනවා එළියට. පන්සලෙන් එළියට බැහැල කෑ ගහනවා. පන්සලට කාන්තාර දෙකක් ඕන නැහැ. තව කී දෙනෙක් ගෙදර ඉස්සරහට වෙලා කෑ ගහයිද දන්නේ නැහැ. මට නම් ලැජ්ජ හිතුණා රංගගේ අම්මා මෙතන වෙලා කෑ ගහද්දි. අපිට කියන්න දෙයක්වත් නැහනේ. අම්මේ, අපි ඉක්මනට ලංකාවෙන් යමු. තැන මාරුණා කියලා ජීවිතේ වෙන ප්‍රශ්න මාරු වෙන්නේ නැහැ. කොහොමත් එන ප්‍රශ්න එනවා. හරි. එතකොට අපි ඉංග්ලන්ඩ් ඉන්නකොට අපිට මේ වගේ ප්‍රශ්න තිබ්බද? අපි පොලිසිය ගාන ගියාද? තරහකාරයෝ හිටියාද? අනික මේ රංගල වගේ මිනිස්සු ආශ්‍රය කරාද? අම්මේ, ඉංග්ලන්ඩ් හිටියත් අපිට ප්‍රශ්න එනවා. ඒත් ඒ දේවල් ඩීසෙන්ට් විදියට විසඳ ගන්න පුළුවන්. ඔයා හැමදාම එංගලන්තේ යමුයි කියනකොට මම කිව්වා අර පරම්පරාවේ මොකක් දෙකක් ආරක්ෂා කරගන්න තියෙනවා, ඒ නිසා යන්න බෑ කියලා. ඒක තමයි මම මේ කියන්නේ. අම්මේ, පරම්පරාවේ තියෙන දේවල් ආරක්ෂා කරන්නත් අම්මට පරම්පරාවක් තියෙන්න ඕන. අම්මගේ පරම්පරාව කවුද ඉස්සරහට ගෙනියන්නේ? මමයි මල්ලි. අපි දෙන නැති වුණාම කොහෙද පරම්පරාවක් ඉතුරු වෙන්නේ? ආයේ අම්මා වචනයක්වත් කතා කරන්න එපා. මං තාත්තට කෝල් කරලා කියනවා. ලංකාවෙන් යන එක වෙනස් වෙන්නෙත් නෑ, වෙනස් කරන්න හදන්නත් එපා. මං හිතුව කොච්චර කිව්වත් ඔයා ලංකාව දාලා යන්න නැති වෙයි කියලා. අම්මේ, මට දැන් පුදුම හයියක් ඇවිල්ලා තියෙන්නේ. මට ඕනේ කොහොම හරි ආවයි මල්ලිවයි අරගෙන ලංකාවෙන් යන්න. ඔයාට ඕන වෙලා තිබුණ දේවල් නැති වෙන නිසා ඔයාට ඔය හයිය ආවේ. සමහර විට අම්මා කියන දෙත් පුංචි ඇත්තක් ඇති. ඒ වුණාට අම්මට වෙච්ච දේවල් එක්ක මට අම්ම වෙනුවෙන් ඕන දෙයක් නැති කරගන්න පුළුවන්.
මල්ලි අපි ලංකාවෙන් යනවා. අක්කේ වචනයක්වත් කතා කරන්න ලෑස්තෙන්න එපා. ඒක වෙනස් වෙන්නෙත් නෑ, වෙනස් කරන්න හදන්නත් එපා. අපි අනේක යනවාමයි. තාත්තේ ලෝය මොනවද කිව්වේ? ස්පිතාලේ නැති වෙච්ච රංග ගැන කිසිම ආරංචියක් නැති හින්දා කප්පි ටිකක් බරපතල වෙයි. ඒ කිව්වේ? රංගගේ මෙඩිකල් රිපෝට්ස් ඔක්කොම ඕකේ කියලා නම් අම්මව රිලීස් කරේ. දැන් මොකද්ද? රංග පොලිසියට ඇන්ට්‍රියක් දාලා තියෙනවා. මලියාට පහර දීලා මරණීය තර්ජන කළායි කියලා. රංගට මොනහරි වුණොත් ඉතින් අම්මා මොනව කරන්නද? රංගනේ හොස්පිටල් එකේ හිටියේ. අම්මා රංගට යන්න කියලා කිව්වේ නෑ. දුව නීතිය හැමතිස්සෙම පක්ෂපාතීව ක්‍රියා කරන්නේ පැමිණිලි පක්ෂයට. ඒ කියන්නේ අම්මව ආයත් පොලිසියට අරන් යයිද? තාම රංගට මොකවත් වෙලා නැහනේ. හැබැයි කටයුත්තක් ගන්න පොලිසියට එන්න කිව්වොත් යන්න වෙයි. හරි. දෙන කටයුත්තක් දෙන්න. හැබැයි සීයේ අපි ලංකාවෙන් යන එක වෙනස් කරන්න බෑ. ඒක කන්ෆර්ම්. අංකල් දිලුම්ලා ගෙදරට යන පාර දන්නවද? අර රජරට විශ්වවිද්‍යාලයේ ඇසිස්ටන්ට් ලෙක්චර් කෙනෙක් ඉන්නේ. මේ සහායක අධ්‍යාපාචාර්ය. ළඟදි තමයි පත්වීම හම්බුනේ. ආ මේ දිලුම් මහත්තයල. ආ ඔව්. මට හරියට පාර මතක නැහැ. ඇයි මේ නෝනා මීට ඉස්සර දිලුම් මහත්තයල ගෙදර ඇවිත් නැද්ද? මේ කලින් දවසක් ඇවිත් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ මොඩේ මට හරියට පාර කිව්වේ නෑනේ. අංකල් දන්නවද පාර? දන්නවා. තව ටිකක් දුරයි. මේ පැත්තටද අංකල්? මට කරන උදව්වක් හැටියට අංකල්ට පුළුවන් ද පාර පෙන්වන්න? පුළුවන්. ළඟදී වැස්ස නැද්ද? නෑ. මේ කාලෙට වහින්නේ නෑ. යලට වහින්නේ. අංකල් ගොවිතැන් වෙන්නද කරන්නේ? නෑ. නෝන වැරදි. මං විශ්‍රාමිකයෙක්. එහෙනම් අංකල් වැඩ කරලා තියන්නේ ගමනාගමන මණ්ඩලෙ. මං හරිනේ? නෑ. නෝනා දෙවනි පාරටත් වැරදි. එහෙනම් දුම්රිය දෙපාර්තමේන්තුවේ නෝනා දිලුම් මහත්තයා මෝඩයි කියලා කිව්වට අපිට නම් ඒ වගේ උගතෙක් මේ මුළු ගමටම නැහැ. මොකද පළවෙනි වතාවට විශ්වවිද්‍යාල කථකාචාර්යවරයෙක් මේ ගමෙන් බිහි වුණේ. කොයිතරම් බුද්ධිමතෙක් වුණත් වැඩක් නැහැ. එයාට සාමාන්‍ය දැනීම නැහැ. එයාව මෝඩයක් කියලා තියෙන්නේ එයාගේ අම්මයි තාත්තයි. තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්නේ. තාත්තා ප්‍රින්සිපල් වුණාට හුරතලෙට හදලා තියෙන ගෑනු ළමයෙක් වගේ.
අපිට නම් එහෙම පේන්නේ නැහැ. මම මේ ඔයගොල්ලන්ගේ ගමේ කෙනාව පහත් කරලා කතා කරනව නෙවෙයි. දිලමුයි මමයි කැම්පස් එකේ එකටනේ හිටියේ. හරිම ලැජ්ජකාරයි. අපේ යටි කාඩ් එක ගහලා තිබ්බේ උපාසක කියලා. උපාසක කියන්නේ බොහොම ධාර්මිකව ජීවත් වෙනවා කියන එකනේ. පිරිමි ළමෙක් එහෙම හොඳ නරක තෝරා බේරාගෙන ජීවත් වෙන එක හොඳ නැද්ද? හොඳයි. ඒ වුණාට හොඳ වැඩි. එක්ස්ට්‍රීම්. කතා කළොත් කතා කරනවා. නැත්තම් ඉතින් කොයි වෙලෙත් ඉන්නේ ලයිබ්‍රේරි. හැබැයි ඉතින් මේකත් කියන්න ඕනේ. ගෑනු ළමයා පෙන්නගෙන හිටියට හරිම මුරණ්ඩු. එයාට හිතන දේ කරනවා. නෝනා එක වෙලාවකට කියනවා ගෑනු ළමයා වගේලු. තවත් වෙලාවකට කියනවා එයා හරි අහිංසකයි මුරණ්ඩුයි. ඔය මිනිස්සයව තේරුම් ගන්න එක නම් ලේසි නෑ. ටිකක් ළඟින් ආශ්‍රය කළාම බලන්න ඕනි මිනිහා කවුද කියලා තේරුම් ගන්න. හැම මිනිහෙක්ගේම ඇඟේ උපාසකෙකුත් ඉන්නවා. නඩුකාරයෙකුත් ඉන්නවා. මූණ දෙන්න වෙන ප්‍රශ්නවලදී ඇඟ ඇතුලේ ඉන්න මිනිහා එළියට එන්නේ. ඔයා මොකද මෙහෙ? ඉතින් අද නිවාඩු දවසනේ. මට හිතුණා මං ආවා. ඉතින් නිවාඩු දවසට කොච්චර වැඩ කරන්න තියෙනවද? මොනවද අනේ වැඩ? හෙට ලෙක්චර් එකට ප්‍රිපෙයා වෙන්න පුළුවන්. පොතක් පතක් කියවන්න පුළුවන්. පොත් කියවලා ඒ වලුවට දාගන්න එක විතරද ජීවිතේ කියන්නේ? අනේ මේ අපි ජීවිතේ හැම විනාඩියකදීම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. මන්නන්නේ මම ඉගෙන ගන්න ඕනි වෙලාවට ඉගෙන ගන්නවා උගන්නන වෙලාවට උගන්නනවා රිලැක්ස් වෙන්න ඕනි වෙලාවට රිලැක්ස් වෙනවා ආ දැන් එතකොට ඔයා මෙහෙ ආවේ රිලැක්ස් වෙන්න ඔව් ගම තමයි නගරයට වඩා රිලැක්ස් වෙන්න හොඳම තැන අනිත් එක ඉතින් මම මෙහෙ ආවේ ඔයාවත් බලන්න හරි ආව කාරණේ කියලා යන්න එන මොකද්ද දිලුම් ඔය කතා කරන විදිහ හරියට නිකන් පොල්ලෙන් ගහනවා වගේනේ ඔහොමද විස්ට කෙනෙක් අහම කතා කරන්නේ කතා කරන්න ඕනේ කොහොමද ඉතින් මොනවද බොන්නේ අඩුම ගානේ වතුර එකක්වත් දීලා එපා ඉගෙදරින් යවන්න වතුරනේ මේ අම්ම නැද්ද අම්ම හිටියානම් ඉතින් අනේ දුවේ කියලා මට කන්න බොන්නක් දීලා තමයි යවන්නේ අම්මේ ඔය වතුර එකක් ගේන්න මේ අම්මට කියන්න මං ඇවිත් ඉන්නේ කියලා මේ අංජනා ඇවිල්ලා වතුර එකක් ගේන්න. බලාගෙන ඉන්නකෝ. ඔයාගේ අම්මා අදමාව වතුර එකක් විතරක් දීලා යවයි. අද දවසට දෙයියන්ගේම පිහිට. මදයි වැඩක් කරන්න පටන් ගත්තා. මෙන්න පුතේ වතුර එක. අංජනා? නෑ නෑ මගේ අත ලිස්සුවා. අපරාදේ. මං අරන් ඉන්න හිටපු විදුරනේ ඔය අරන් ආවේ. නෝ යහට වෙන විදුරු කටුවලට කප්පු කැපේ. විදුරු වලට කකුල කැපෙනවට වඩා මගේ හිත රිදෙනවා ආන්ටි.
අංකල් ගියත් විදුරෝ බිඳුනාම ඔයාගේ හිතරි දෙන්නේ. දිලු මටද යන්න ඕනේ. යන්න එපා. යන්න කලින් මට මේ ළමයාගෙන් කාරණා ටිකක් දැනගන්න තියෙනවා. අපේ මහත්තයර මොනවද මේ ළමයාගෙන් දැනගන්න තියෙන්නේ? තාත්තා රංජනාගෙන් දැනගන්න තියෙන මොනවද? මට කියලා දෙන්න දුව. පිරිමි ළමෙක් ගෑනු ළමෙක් නොවි පිරිමි ළමෙක් විදිහට හදාගන්නේ කොහොමද කියලා. මොකක්? අපේ මාත්තේ මොනවද මේ කියවන්නේ? තාත්තා ඇත්ත කියන්න. ඔය දෙන්න මේ මොනවද හංගන්නේ? මට යන්න ඕනේ දලු. මට උත්තර නොදී එහෙම යන්න බෑනේ. ඔයා හරි නරකයි අංකල්. කොහොම වුණත් මෝඩියෙක්ගේ තාත්තනේ. නුවණක් කාර්ය කරන්න බෑනේ. එන්න. එන්න මයි ළඟට. අනේ මට සමාවෙන්න අංකල්. තාත්තේ. මොකද උනේ කියන්නකො. උනේද? කෑ ගන්න රංගයියගේ අම්මා නේද? තනියම කියව කියව යන කාටද බනින්නේ? කාට හරි වනිනවනේ. කෑ ගන්න කැත. මට නම් හිතෙන්නේ පොඩි සාදු රංගයියගේ අම්මට පිස්සු හැදිලා. එහෙම කියන්න එපා චුට්ටේ. පවුනේ. තින් පොඩි සාදු පිස්සොන්ට පිස්සොනෝ කියා වෙන මොනවා කියන්නද? නම් වෙලාව 12 පහු වෙලා ඇති නේද පොඩි සාදු? ඔව් දැන් නම් 12 පහු වෙලා ඇති. ඒ චුට්ටේම ප්‍රශ්නයක් නෑ. යක්කු ගස් නගින වෙලාවට එළියට බයින්න හොඳ නැහැලු. යක්කු ගහනවලු. රංගයියගේ අම්මට යකෙක් ගහලා වෙන්නේ නැතිව පිස්සු හැදෙන්නේ නැත්තේ. යක්කු ගස් නගිනවා? ඇයි ඒ? මොකද කරන්නේ? හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. මගේ ගුරු හඳුරට බඳින එක නවත්තන්න. පොඩි සාදු මේ නැන්දේ අපිව හදන්න කලින් ඔයාගේ පුතා රංගයියව හදාගන්න. නැත්තම් සනීපුණා තව කාගෙන් හරි ගුටි කාලේ තමයි නතර වෙන්නේ. මං ඒක බලාගන්නම්.